ඔන්න දුවේ පුතේ අද කතාව තමයි මාළු දඩයම. ඔන්න එක්තරා ගම්මානයක කුක්කුරංචුවක් හිටියා. මේ කුක්කුරංචුව කෑම හොයාගත්තේ ගමේ තිබුණු වැවේ. ඉතින් කාලයක් සමග වැඩි නියඟයක් ආවා. නියඟයක් ඇවිල්ලා වැව එන්න එන්නම හිඳුණා. ඉතින් මේ කුක්කුරංචුවට කෑම නැති වුණා. කුක්කුරංචුව මේ පිළිබඳව නිතරම කතා කරා. කෑම හොයාගෙන මහමූද දෙසට යන්න කුක්කුරංචුව තීරණය කළා. ඉතින් මේගොල්ලෝ ඈතට පියාඹගෙන ගියා. මෙහෙම යනකොට මහමූද මැද්දේ මාළු රංචුවක්ම හිටියා. ඉතින් මේ කුක්කුරංචුව මාළු රංචුවම එකවර අල්ල ගන්න ඕනේ කියලා කල්පනා කරා. ඊට පස්සේ මේගොල්ලන්ට උපායක් කල්පනා වුණා. ඒ උපායට අනුව මේගොල්ලෝ ගම්මානයට ගිහිල්ලා එහි තිබුණු ගම්මැලුයි ඉබි අතුරුයි ඔක්කෝම අරගෙන ආවා. මාළු ඔක්කොම අල්ලලා ඉබි අතුරු දැම්මා. දැන් මේ කුක්කුරංචුව දවසින් දවස ටිකෙන් ටික මාළු එකින් එක අල්ලගෙන කන්න ගත්තා. ඉතින් මේ පිළිබඳව මාළු දැඩි දුකට පත් වුණා. දුකින් අඬන්න ගත්තා. ඉතින් මේ හඬන වේදනාව මුහුදු දෙවියන්ට ඇසුණා. මුහුදු දෙවියෝ මාළුවන්ට පිහිට වෙන්න තීරණය කරා. ඉතින් මුහුදු දෙවියෝ ඇවිල්ලා මාළුන්ගේ හොටේ තිබුණු යතුරු අරගෙන ඉබ්බන්ගේ ඉදි ගලවලා මාළුවන්ව නිදහස් කරා. නිදහස් කරලා මෙහෙම කිව්වා. කුක්කුන්ට ඕගොල්ලෝ මෙහෙම මාළු හිර කරගෙන කන්න එපා. අවශ්‍ය වෙලාවට අල්ලගෙන කන්න. මෙහෙම කරන එක පවුනේ කියලා මූදු දෙවියෝ කුක්කුන්ට අවවාද කළා. ඕක තමයි දුවේ පුතේ අද කතාව.